දැන් විභාගේ විභාගේ නම් තරඟය. දැන් ඔක්කොම තරඟයන්. දැන් වෙනටවල තරඟයක් නැහැ. තරඟය තුලින් තමයි පීඩණය. දැන් දෙමාපියෝ කියනවා ශිෂ්‍යත්ව පාසල නම් ගෙදර එන්න එපා. මේ අවුරුදු 10 ළමයට කියන්නේ. වාණි හිතන එන පීඩණේ ප්‍රමාණය. ඊළඟට දැන් අධ්‍යාපනය වාණිජ වෙනවා. දැන් උසස් පෙළ පන්ති වලට ළමයි එන්නේ නැහැ. දැන් බුද්ධි සම්පිත මට පැමිණිලි කරනවා ළමයි එන්නේ නැහැ. ටිකටින් ගලේ නැහැ පාර ගිහිල්ලා මේ අපි ඉල්ලීම් දිනා ගන්න. එතකොට ළමයි බැලුවා පාසලට ඇවිල්ලා වැඩක් තියනවාද? උගන්නන්නෙත් නැහැ. අපි ටියුෂන් යනවා කියන්නේ. දැන් මේක පන්ති කාමරය තුල වෙන දෙන්නේ මේ තත්ත්වෙට ගිහිල්ලා තින්ත මේව වෙනස් වෙන්න ඕනේ ක්‍රමයේ වෙනස. ඉතින් අපි දැන් අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා තිනවා පාර්ලිමේන්තුවට යවලා තිනවා මූලික වැඩේ කෘත්‍ය පරං අරන් තිනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක දරුවන්ට එන පීඩණය අඩු කරනවා ඊළඟට උසස් අධ්‍යාපනය ඔය ඒ මට්ටම් වලින් පාසල් හැර යන පිළිසොල්ට වෘත්ති අධ්‍යාපනය සහ මාර්ගෝපදේශ ලබා දීමේ වැඩපිළිවෙල අපි ලබන අවුරුද්ද ආරම්භ කරනවා. ඒ සියල්ල සැලසුම් කරගෙන යන්නේ පුහුණු වීම කරගෙන සියල්ල අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.